සුබ දවසක් ඔගොල්ලෝ හැමෝටම ඔගොල්ලෝ හැමෝම හොඳින් නේද ඔගලන්න මතක ඇති අපි පහුගිය දවසක චෙරි පිකින් ගියා ඉතින් ඒ චෙරි පිකින් ගිහිල්ලා ඉවර වෙලා අපි දවල්ට කෑම කන්න ගියේ ලස්සන තැනකට ඉතින් අද මම ඔගලන් එක්කන් යන්නේ එතෙන්ට ඉතින් අපි ගිහිල්ලා බලමු එතන මොනවද තියෙන්නේ කියලා යාවා කෑම කන්න ආවා චයිනීස් ගාර්ඩන් කියලා තැනකට මේ මෙතන ඔක්කොම තියෙනවා පික්නික් ඒරියා පොඩ්ඩක් ඉඳ පෙන්නන්න අනිත් පැත්තට දාලා බාබකියු දාන්න පුළුවන් ඕනනම් මේක මේ අපි දැන් රත් වෙන්න දැම්ම අපි කෑම වගේක් ගෙනාවා ඒක අපිට රත් කරගන්න මේ වගේ ලස්සන තැනක් චෙරි පිකින් ඉවර වෙලා දැන් අපි මේ දවල්ට කන්න කියලා හදන්නේ අපි ලන්ච් පැකට්ස් ගෙදරින් හදාගෙන ආවා මොකද මග කොහොම වෙයිද දන්නේ නැහැ මේ ඈත පළාත්වල එනකොට ඕක තමයි ප්‍රශ්නේ මැක්ඩොනල්ඩ්ස් වගේ තියෙනවා යාළුවෝ ටිකක් ඉන්නවා අපිට අද හලෝ हेलो ये लंगट आवा सद्या कराने पेटो टिका किन्नो आई तन्ने अम्माई ताताई पेटो वगे अपि दैन काल इवरला पोड्डक वटेयक गिहिल्ला बलन्न पुलुवन कट्टिये बलागेन इन्नवा මේ වගේ ලස්සන තැන් තියෙන මේවා නම් මේ නැචරලි නැචරල් ලේව මං හිතන්නේ මේ හදපුවා නෙමෙයි මේ මේ වතුර මේ පාර නම් මං හිතන්නේ මේ වගේ ඉතින් ගොඩක් තැන් තියෙනවා කට්ටියට රෙස්ට් කරන්න ඒ වගේ මග අපි දැන් ෂෙරි පිකින් තැන ඉඳලා කිලෝමීටර් 5ක් 6ක් විතර ආවා තව ටිකකින් ආයි හම්බ වෙමු අපි මේ ට්‍රිප් එක ගියේ අපේ යාළුව කට්ටියක් එක්ක. ඉතින් ඒ යාළුවන්ගෙන් එක්කෙනෙක් අපිට ලන්ච් එකට ලංකාවේ වගේ රසට කෑම හදලා ගෙනල්ලා තිබුණා. එයාට හරීම රසට කෑම හදන්න පුළුවන්. ඉතින් බලමු මොනවාද එයා ගෙනල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපි පිංගනුත් අරන් ආවා ඊට පස්සේ වතුර ඒ වගේම මේ බීම ජාති ඒ වගේ දේවල් අරන් ආවා ඉතින් අපි. දැන් මේ පැකට්ස් වල අපි ගෙනල්ලා තියෙන්නේ බත් තියෙනවා චිකන් තියෙනවා කජු හදලා තියෙනවා සම්බෝල පරිප්පු බිත්තර තම්බල කජු තියෙනවා ඒ වගේම බටු මෝජ තියෙනවා ඉතින් ලංකාවේ විදිහටම තමයි මේ කෑම ඔක්කොම තව යාළුවෙක් සුෂි හදලා ගෙනල්ලා තිබුණා එයා ගෙදර තම ඔක්කොම හදලා තියෙන්නේ ඉතින් ඒකත් හරිම රසට තිබුණා एक एक विद्यट हदलतीबुना एक एक फ्लेवर्स वलिंग अभी गुड़ा एंजॉय कर आई थिंग इधर लंच एक तीन वाटिया कैविदल बलमु मितना हरिम मे हिस्टोरिक तनक अभी मे मे यंग यंग के तनक तो मैं अभी लाइन एक चाइनीस गार्डन सोल्ट මේ චයිනීස් ට්‍රිබියුට් ගාර්ඩන් එක හදන්න පටන් ගන්න තියෙන 1992 ඒකට හේතුව තමයි 1860 ගණන්වලදී චීන ජාතිකයන් විසින් මේ යං කමියුනිටි එක හදන්න ඒ කියන්නේ මේ ජනාවාස ඇති කරන්න කරපු උදව්වට සී කිරීමක් විදියට එහෙ ඒක අගය කිරීමක් විදියට තමයි මේ චයිනීස් ට්‍රිබියුට් ගාර්ඩන් එක හදලා තියෙන්නේ ඔගොල්ලෝ න්‍යූ සවුත් වේල්ස් වල ඉන්න අය නම් චෙරි පිකින් එහෙම යනවා නම් මේ පැත්තේ
අනිවාර්යෙන් මෙතෙන්ට එන්න බලන්න පොඩි කට්ටියත් එක්ක හිමෙනවා නම් ඉතින් හරිම ලස්සනයි අනිත් එක ඕගලන්ට පේනවා හරිම පිරිසිදුවට ඒ වගේම ඉඳ ගන්න තැන් තියෙනවා වාඩි වෙන්න මෙහෙම බෙන්චස් දාලා තියෙනවා ඒ වගේම ටොයිලට් ෆැසිලිටීස් තියෙනවා වතුර ගන්න තැන් තියෙනවා හැබැයි මතක ඇතුව මේ වගේ තැන් වලට ඈතට යනකොට ඕගලන්ට බොන්න වතුර ගෙවල් වලින් ගෙනියන්න මොකද සමහර ලාට ඩ්‍රින්කින් වෝටර් මේ වගේ පැතිවල නැතු වෙන්න පුළුවන් වතුර තියෙනවා ටැප්ස් වල සමහර විට බොන්න සුදුසුද නැද්ද කියලා ඒකේ ගහලා තියෙනවා ඒ වේ ටැප්ස් වල ඉතින් වතුර අරන් යන අමතක නොකර දැන් මෙතන ඔක්කොම විස්තර සඳහන් වෙලා තියෙනවා 1860 ගණන් වල මේ පැතිවල රත්තරන් නිදි රත්තරන් ආකර මතු වෙලා තියෙනවා ඉතින් ඒ නිසා තමයි ගොඩක් ජනාවාස ඇති වෙලා තියෙන්නේ මේ වේ ඉතින් ගොඩක් දිනු වෙන්න පටන් අරන් තියෙන්නේ මේ වගේ දේවල් පටන් ගත්තාම රත්තරන් ආකර රත්තරන් නිදි හාරන්න පටන් ගත්තාම ඉතින් ගොඩක් මේ පැත්තට ඇවිල්ලා තිනවා කට්ටිය. ඉතින් හරිම නිෂ්කලංකයි මේ පැත්ත තව කට්ටිය ඇවිල්ලා හිටියා ඉතින් පික්නික් වගේ. මේ ඇපල් ගහක් වගේ පුංචියට ගෙඩි තියෙනවා. ඇපල් ගහක් වගේ තාම හැදිලා මදි ඉතින්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ මේ චයිනීස් ට්‍රිබියුට් ගාර්ඩන් එක හදලා තියෙනවා දැනට චීන ජාතිකයන් විසින් ඕස්ට්‍රේලියාවට කරන කන්ට්‍රිබියුෂන් එකට ඕස්ට්‍රේලියාවට ඒ කියන්නේ දියුණුවට කරන කන්ට්‍රිබියුෂන් එක අගය කිරීමක් විදිහටත් මේක හදලා තියෙනවා කියලත් සඳහන් වෙනවා ඒ කියන්නේ අතීතයේ වෙච්ච දේවල් විතරක් නෙමෙයි දැනට සිද්ධ වෙන දේවල් දැනට කරන කන්ට්‍රිබියුෂන් එක අගය කරන්නත් ඒගොල්ලෝ මෙහෙම හදලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ ඒ වගේම මේ ප්‍රදේශය හරියට කුරුල්ලෝ ජාති ඉන්නවා ඉතින් ඒ ඉන්න කුරුල්ලෝ මොන වගේද කියලා ඒවත් විස්තර මේ වගේ බෝඩ් එකක දාලා තිබුණා පින්තූරත් ඇඳලා කුරුල්ලන්ගේ විස්තර ඉතින් මෙහි හරියට ඒ වගේ මිනිස්සුන්ට දැනුවත් වෙන්න ගොඩක් දේවල් ඩිස්ප්ලේ කරලා තිනවා මෙහෙම තැන්වල දැන් මම දැක්කා මේ ටීනේජ් කෙනෙක්ද කොහෙද මේ මාළු අල්ලනවා ඔය හයිනේ ඉරිදා දවසක් නිතින් මං හිතන හිමිසරය අයියා ඇවිල්ලා එයා පොඩ්ඩක් එන්ජොයි කරනවා මාළු අල්ලගන්න පුළුවන් වුණාද කියලා හෙවම නැහැයි කියලා කිව්වා හම්බුනේ නැහැ කිව්වා මාළු අනිත් එක තමයි ඕගොල්ලෝ දැන් මේ වගේ ඈත පළාත්වල ආවම මෙහෙම නොදන්න තැන්වලට ඒ කියන්නේ වතුර පාරවල් එහෙම දැක්ක පළියට බහින්න කරන්න යන්න එපා මොකද නොදැනුවත් ගැඹුරු තැනක් වෙන්න පුළුවන් අනතුරු ඇඟවීමක් දාලා තියෙනවා නම් කොයි වෙලාවකවත් වතුරට නම් බහින්න එපා ඕගොල්ලෝ මේ වගේ ඈතට ගියාම මම යන්නේ යන්නේ තන ෆිල්ම් කරනවා. දැන් ඒක හරි අනිත් පැයටත් කරදරයක් වෙලා ඇති. හරි ලස්සනයි මෙතන බලමු. චයිනීස් ආකිටෙක්චර් එක තමයි හදලා තියෙන්නේ. තියෙනවා ඔස්ට්‍රේලියන් ෆ්ලෑග් එකයි චයිනීස් ෆ්ලෑග් එකයි ඉතින් ඕගලන් පේනවා කොච්චර පිරිසිදුවට තියෙනවද කියලා කොළ කෑල්ලක්වත් පේන්නේ නැහැ මෙහි ගොඩක් තැන්වල ඒ වගේ ඉතින් පිරිසිදුවට තියෙනවා මිනිස්සු එහෙම ජරා කරන්නේ නැහැ කොහෙවත් පුංචි පවුල දැන් අනිත් පැත්තට යනවා. ඉතින් අපිත් දැන් කාලා බීලා ඉවර වෙලා
තවත් තැනකට යන්න යන්නේ. ඉතින් මේ සුන්දර තැන අපි හොඳින් ගත කළ සන්තෝෂෙන් අපි දැන් ඊළඟට යන්නේ තවත් ලස්සන තැනකට. ඉතින් මේ යන අතරමඟ අපිට බැටළුවෝ ඉන්න හරියක් දකින්න ලැබුණා. මේ ඔක්කොම ගොවිපළවල් මේ ආවට හැමතැනම තියෙන ගොවිපළවල්. මොකද මේක ඈත ප්‍රදේශන රීජනල් පැත්තක්නේ නිව් සවුත් වේල්ස් වල. ඉතින් ඒ වගේම මට කියන්න ඕනේ මේ ඔස්ට්‍රේලියාවේ තියෙනවා ගම් හරි අමුතු නම් වලින් හඳුන්වන. අපි පහු කරන ගමේ නම ගනින්. ඉතින් ඔය වගේ අමුතු අමුතු නම් තියෙනවා මේ ඔස්ට්‍රේලියාවේ සමහර පැතිවල. ඉතින් මේ ඔක්කොම රීජනල් ඒරියාස්. ඉතින් හරිම ලස්සනයි, ඒ වගේම හරිම නිෂ්කලංකයි. ඒ වගේම පාළුයි කියලා කියන්නත් ඕනේ. ඉතින් ඈතින් ඈත තමා ගෙවල් තියෙන්නේ. හැබැයි ගොඩක් පහසුකම් තියෙනවා. ඉතින් මේ හයිවේ එකට පේන්නේ නැති වුණාට ඇතුළට වෙන්න පුංචි පුංචි ටවුන් තියෙනවා. දැන් අපි ඒ වගේ ටවුන් එක පැත්තට යන්න යන්නේ. දැන් ඕගලන්ට පේනවා මේ ටවුන් එකේ තියෙන්නේ ටිකක් පරණ තාලේ ගෙවල්. ඉතින් අපි මේ එක්සිට් එක අරගෙන යනවා වාහනේට පෙට්‍රල් ගහන්න කියලා. ඉතින් අර නගරවල් වල වගේ ලස්සන ලස්සන අලුත් ගෙවල් නැහැ. ගොඩාක් පරණ ගොඩනැගිලි තමයි මේ පුංචි ටවුන් එකේ තියෙන්නේ. හැබැයි කඩ ඔක්කොම අවශ්‍ය දේවල් තියෙනවා. මේ ටවුන් එකේ නම තමයි ගනින්. අපි දැන් මෙතනින් පෙට්‍රල් ගහගෙන පුංචි විවේකයක් අරගෙන ආපහු දැන් සිඩ්නි පැත්තට තමයි යන්නේ. ඔන්න දැන් ඔගලන්ට ඇතින් පේනව නේද වින් මිල්ස්. දැන් මේ ළඟ කොහේ ඇති විදුලි බලාගාරයක් ඇති. ඒකේ කොටස් තමයි ඉතින් මේ වින් මිල්ස් හයි කරලා තියෙන්නේ විදුලිය ජනනය කරන්න. ඉතින් අපි ගෙදර යන අතරමඟ තවත් තැනකට ගියා. ඒකේ වීඩියෝ එක මම ඊළඟට අරගෙන එන්නම්. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝස් බලනවටත් බොහොම ස්තුතියි. ආයිත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඕගොල්ලෝ පරිස්සමට ඉන්න. ඒ වගේම ඕගලන්ට සුබ දවසක් කියලාත් ප්‍රාර්ථනා කරනවා.